බෝවන් කියලා පිළිගන්නවා Dragon BS YouTube channel එකට. අද අපිට කලින් හදාගත්තු database එකෙන්ම මෙතෙන්ට sub query පාවිච්චි කළා. අපිට දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු sub query marking හොයන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකේ කොහොමද කියලා. අපි පළවෙනි එක හොයන්නේ මුලින්ම මං මගේ හේඩියස් කෝල් එක මේ විදිහට ඕපන් කරගෙන තිනවා මේකේ තමයි අපි database එකට connect කරලා මෙතනින් අපේ අවශ්‍ය කරන data ටික ලබා ගන්න මං දැන් මගේ ප්‍රශ්නට ගිහින් බලමු මොකද්ද කියලා දින්නේ කියලා මෙතන අපිට මුලින්ම කියලා දින්නේ මෙයාගේ මෙන්න මේ කරන කියන press term එකේදී සහ සිංහල subject කියන ඒ දෙකෙන් අපි filter කරලා එයාගේ marks වල අඩුම ලකුණ තමයි අපිට හොයන්නේ කියලා දින්නේ අඩුම ලකුණ තියෙන එක තමයි අපිට පෙන්වන්නේ කියන්නේ එහෙනම් අපි යන් කොහොමද කියලා මේ කෝර එක ටයිප් කරගන්නේ මෙතෙන්ට මං ගිහිල්ලා select asterisk from student exam mark record කියන ටේබල් එකේ සම්පූර්ණම දත්ත ටික මේ විදිහට view කරගන්නවා ඊට පස්සේ මං දෙවනියට කරන්නේ මෙතෙන්ට මං සබ් කෝරයක් පාවිච්චි කරලා ප්‍රස් ටර්ම් එකෙන් ෆිල්ටර් කරගන්න තමයි යන්නේ මම දැන් මෙතනින් ගහනු වෙයා කියලා දීලා මං ඊළඟට දෙනවා student exam mark record කියන ටේබල් එකෙන් මං ගන්නවා term id එක මේ විදිහට අරගෙන මං in කියලා දෙනවා in කියලා දීලා මෙතනින් මං වරහන් දෙකක් දාගෙන මේක ඇතුළේ තමයි අපි කෝර එක ටයිප් කරගන්න ඕනේ මම දැනට එලියෙන්ම ටයිප් කරගෙන මේකට ඇතුළට දාන්න යන්නේ මම මෙතනින් දෙනවා අපෝ select කියලා දීලා exam term කියන ටේබල් එකෙන් term id එක අරගෙන ඊට පස්සේ මම from කියලා දීලා මම ටේබල් එක දෙනවා exam mark term කියන ටේබල් එක ඊට පස්සම වෙයා කියලා දෙනවා වෙයා කියලා දීලා මම ඊට පස්සේ මෙතනින් ෆිල්ටර් කරනවා exam term කියන ටේබල් එකෙන් term name එක මම මෙතනින් term name එක දා ගන්නවා name කියලා දාගෙන ඒක අපි සමාන කරන්න ඕනේ මෙතන තියෙන term plus term එකට අපි යන් plus term ටේබල් එකට මෙතනින් ගිහින් මම මේක අරගෙන මේකට දා ගන්නවා ඊට පස්සේ මම මේක execute කරලා බලමු අපිට කොහොමද පෙන්වන්නේ කියලා මේ විදිහට execute කරාම error එකක් එන අපි බලමු මොකද්ද error එක එන්නේ හේතුව කියලා අපි මෙතන මෙන්න මේක ඇතුළට දාගත්තේ නැති නිසා තමයි මෙතන error එක එන්නේ අපි බලමු එතකොට මේක දාගෙන මේක ඇතුළට මේ විදිහට මම මෙතනින් මේක ඇතුළට දා ගන්නවා මම දැන් මෙතනින් execute කරනවා එතනින් execute කාට පස්සේ ඕන බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය දත්ත ටික මෙතනින් filter වෙලා පෙන්නන්නේ මෙතනින් 24යි කියලා ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ මම ආපහු මෙතනින් filter කරනවා and කියලා දාගෙන අපිට කියලා තියෙනවා subject table එකෙන් subject name එක සිංහල language එකෙන් තමයි ඊළඟට filter කරන්න දෙන්නේ මම මෙතන and කියලා දානවා and කියලා දාගෙන student exam mark record කියන ටේබල් එකෙන් මම ගන්නෙ subject කියන එක subject id කියන එක subject id කියන එක අරගෙන මම ආපහු in කියලා දා ගන්නවා in කියලා දාගෙන කලින් වගේම මම මෙතනින් වරහනක් දාගෙන එතනින් එළිය මම ටයිප් කර ගන්නවා select අපි ගන්න ඕනේ subject කියන ටේබල් එකෙන් subject කියන ටේබල් එකෙන් subject id එක මේ විදිහට අරගෙන මම ඊළඟට දෙනවා from කියලා දීලා මම දෙනවා මොන ටේබල් එකෙන්ද කියලා මම ගත්තේ subject කියන ටේබල් එකෙන් තමයි මම ගත්තේ ඊට පස්සෙ මම where කියලා දෙනවා where කියලා දීලා ඊට පස්සේ මම මෙතනින් කරන්නේ subject කියන ටේබල් එකෙන් subject name එක ගන්න ඕනේ මම මේ විදිහට ගන්න subject name එක ගන්න මම
සිංහල ලැංගුවේජ් ලිටරචර් කියන එක තමයි අපි ගන්න ඕනේ මම ටේබල් එක යනවා සබ්ජෙක්ට් කියන ටේබල් එකට ඒකට ගිහිල්ලා මෙන්න මේ ලැංගුවේජ් එක අරගෙන ඇවිල්ලා මෙතනින් දා ගන්නවා මෙතනින් දාගෙන අපිට මේ මෙතනින් අපි ඇතුළට තමයි දා ගන්න ඕනේ මෙන්න මේක ඇතුළට මම මේකින් කෝ අරගෙන මම දා ගන්න මේ කුවරි එක මෙන්න මේ ඉන් කියන මේ වරහන් දෙක ඇතුළට ඊට පස්සේ අපි බලමු මේක එක්සිකියුට් කරලා අපිට කොහොමද පෙන්වන්නේ කියලා ඒකිනු ෆිල්ටර් කරාට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න බලන්න මෙතනින් 8කට කියලා අඩු වෙනවා මෙතනින් කලින් 24ක් තිබ්බක ඒ විදිහට අපි දෙකෙන්ම ෆිල්ටර් කරලා තින්නේ ඊට පස්සේ අපිට මේකන අන්තිමට කියන්නේ පළවෙනි එකෙන්ම මේකේ හොයන්නේ කියලා දින අඩුම ලකුණ මෙතන අඩුම ලකුණ අපි හොයමු මෙන්න මේ ඇස්ට්‍රික් කියන එක අයින් කරගෙන මම මින් කියලා දෙනවා මින් කියලා දීලා මම දෙන්න ඕන ඊළඟට ඒක ගත්ත ටේබල් එක අපි ගන්න ටේබල් එක දෙන්න ඕනේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ අඩුම ලකුණ මට ගන්න ඕනේ මාක්ස් කියන එකෙන් තමයි ගන්න ඕනේ ඊට පස්සේ මම මෙතන නේම් එක රීම් නේම් කරගන්න උඩ එන නේම් එක lost mark කියලා ඊට පස්සේ මම දැන් මේක එක්සිකියුට් කරනවා මේ විදිහට එක්සිකියුට් කරලා පස්සේ ඔබට බලා ගන්න පුළුවන් තිබ්බ අඩුම ලකුණ මෙතෙන්ට ඇවිල්ලා තිනවා මේ විදිහට ඒ විදිහ තමයි අපිට පළවෙනි ප්‍රශ්نين කතා කරගන්න තියෙන්නේ එහෙනම් අපි බලමු දෙවණීකින් අපිට මොකක්ද කරන්න තියෙන්නේ කියලා අපිට ඊළඟට කියන්නේ අපි පළවෙනි ප්‍රශ්نين ගත්තු මෙන්න මෙතනින් ගත ෆස්ට් ටර්ම් එකේදී සිංහල සබ්ජෙක්ට් කියන සබ්ජෙක්ට් එකත් ඒ විදිහටම මෙතනින් කියන අපිට සිංහල සබ්ජෙක්ට් එක සහ ෆස්ට් ටර්ම් එකේදී ගත්තු අඩුම ලකුණ එයාගේ සම්පූර්ණ ඩීටේල්ස් ටික අපිට පෙන්වන්නේ කියලා තමයි මෙතනින් කියන්නේ මේ ස්ටුඩන්ට් ගේ මේ අඩුම ලකුණ ගත්ත එක්කෙනාගේ මෙතන අපි ෆිල්ටර් ගත්තු ඩීටේල්ස් එකේ එයාගේ සම්පූර්ණ විස්තර ටික පෙන්වන්නේ කියලා තමයි කියන්නේ අපි එහෙනම් ඒක කොහොමද අපි ටයිප් කරගන්නේ කියලා බලන්න මේ තින් අපි කලින් ටයිප් කරගත්තු කෝර එක මෙතන තින්නේ අපි ගත්තු අඩුම ලකුණ මම දැන් යනවා අලුතෙන් කෝර එකක් දාගන්න මේ කෝර එක මෙහෙම තියාගෙන මෙතෙන්ට ගිහිල්ලා මම කරන්නේ දැන් මට අවශ්‍ය ටේබල් ටික මුලින්ම ජොයින් කරගන්න තමයි යන්නේ මම මෙතනින් මුලින්ම select asterisk from student කියන ටේබල් student exam mark record කියන ටේබල් එකේ සම්පූර්ණ විස්තර ටික මේ විදිහට view කරගන්නවා ඒ විදිහට අරගෙන ඊට පස්සේ මම මෙතනින් දෙනවා පළවෙනිටම join කියලා එක මේ විදිහට join කියලා දීලා මම ඊළඟට join කරන්න යන්නේ student කියන ටේබල් එක ස්ටුඩන්ට් කියන ටේබල් එක මේ විදිහට දාගෙන මම ඔන් කියලා දෙනවා මම ඔන් කියලා දීලා මෙන්න මෙතනින් ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකෙන් මම ගන්න ඉන්ඩෙක්ස් නෝන් එක එහෙම ගන්න මම අපිට මේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙත් මේකට සමාන කොලම් එකක් තියෙන ඕන නිසා මම මෙතනින් දෙනවා ස්ටුඩන්ට් එක්සෑම් ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ඉන්ඩෙක්ස් නෝන් එක ඒකිනු ඊට පස්සේ මම මෙතනින් මේක ෆිල්ටර් කරගන්න හදන්නේ මම දැන් මෙතන මේක එක්සිකියුට් කරනවා මෙතනින් එක්සිකියුට් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටේබල් එක මෙතනින් ජොයින් වෙලා තියෙනවා ඊට පස්සේ අපි බලමු ඊළඟට අපි ජොයින් කරගන්නේ මොකද්ද කියලා ඊළඟට මම ජොයින් කරගන්නේ මෙන්න මේ ක්ලාස් කියන ටේබල් එක මම මෙතනින් ජොයින් කියලා දාගිනවා ක්ලාස් කියලා දෙනවා ක්ලාස් ටේබල් එක ඊට පස්සේ මම මෙතනින් ඔන් කියලා දෙනවා ඔන් කියලා දීලා මම ගන්න ස්ටුඩන්ට් කියන ටේබල් එක ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් මේකට ගන්න ඕනේ ක්ලාස් ID කියන එක ඊට පස්සේ තමයි ඒකට සමාන කරන්නේ ක්ලාස් කියන ටේබල් එකේ දින ක්ලාස් කියන ටේබල් එකේ දින ක්ලාස් ID එක අපි මේකත් එක්සිකියුට් කරලා බලමු ජොයින් වෙලා තියෙනවා කියලා හරියට මේජර් ගත්ත පස්සේ ඒකත් ජොයින් වෙලා දින මේ විදිහට ඊට පස්සේ තමයි අපි ඊළඟට ජොයින් කරගන්න ඕනේ මෙතෙන්ට මෙන්න මේකේ තියෙන සබ්ජෙක්ට් කියන ටේබල් එක අපි ඒකත් මේ විදිහට ඔන් කියලා දාගෙන සබ්ජෙක්ට් කියන ටේබල් එක ගමු මෙතනින් ඔන් නෙමෙයි දෙන්න ඕනේ මෙතනින් දෙන්න ඕනේ ජොයින් කියලා මේ විදිහට ජොයින් කියලා දාගෙන මම සබ්ජෙක්ට් කියන ටේබල් එක දීලා ඊට පස්සේ තමයි අපි ඔන් කියලා දාගන්න ඕනේ ඔන් කියලා දාගෙන ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ සබ්ජෙක්ට් ID කියන එක මේ විදිහට මම අරගන්නවා සබ්ජෙක්ට් ID කියන එක
ඊට පස්සේ ඒකට මම සමාන කරනවා සබ්ජෙක්ට් කියන ටේබල් එකේදී නะ සබ්ජෙක්ට් කියන ටේබල් එකේදී න සබ්ජෙක්ට් ID එක මම දැන් මේකත් මේ විදිහට එක්සියුට් කරලා බලන කොහොමද පෙන්වන්නේ කියලා ඒකත් අපි එක්සියුට් කරාට පස්සේ මෙතනින් අපිට සබ්ජෙක්ට් කියන ටේබල් එක මේ විදිහට ජොයින්ට් කරලා දිනවා කොහොමද බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම මෙතනින් ආපහු තව ටේබල් එකක් ජොයින් කර ගන්න මෙතනින් ජොයින් කියලා දා ගන්නවා එතනින් ජොයින් කියලා දාගෙන මම ඊළඟට ජොයින් කරන්න යන්නේ exam term කියන ටේබල් එක මම මේ විදිහට ගන්න exam term කියන ටේබල් එක මේ විදිහට අරගෙන ඊයසම on කියලා දෙනවා on කියලා දීලා student exam mark record කියන ටේබල් එකෙන් ගන්න මම term id කියන්නේ term id කියන එක තමයි මම සමාන කරන්නේ මෙන්න මේ exam term කියන ටේබල් එකට ඒකට මම අරගෙන මෙතෙන්ට දාන්නේ टर्म आईडी मंदा एक मेजर एक्सिक्यूट करना एक अतर वर्ष तब बलागन एग्जाम टर्म की टेबल मेवीधे टैबील दीना इट बस मम मिथनी फील्डर गो मट ओने मिथनी मांग इट बस फील्डर गो बेहकी दागेना बेहकी दागेना सब्जेक्ट की टेबल लगें सब्जेक्ट की टेबल लगें සබ්ජෙක්ට් නේම් එක සබ්ජෙක්ට් නේම් එක මම ගන්නෙ මෙන්න මේ අපිට ගන්න කියලා තියෙන සිංහල ලැන්ග්වේජ් කියන එක එතකොට මම මෙතන ගිහිල්ලා මේක කෝපියක් දාගෙන ඇවිල්ලා මෙතෙන්ට දා ගන්නවා ඊට පස්සේ බලමු මේක ෆිල්ටර් කරලා කොහොමද පෙන්වන්නේ කියලා මේ විදියට ෆිල්ටර් කරාට පස්සේ ඕකට බලාගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදියට එක මේකෙන් අපිට විතරලා තියෙන සබ්ජෙක්ට් සබ්ජෙක්ට් එක සිංහල කියන කට්ටිය විතරයි ඊට පස්සේ මම මෙතනින් ආපහු n කියලා දා ගන්නවා n කියලා දාගෙන මම මෙතනින් දෙන්නේ ආපහු අපිට ෆිල්ටර් කරන්න ඕනේ ප්‍රස් ටර්ම් එකේදී කියලා ප්‍රස් ටර්ම් එකේදී එතකොට මම මෙතනින් ගන්නවා exam exam term කියන ටේබල් එකෙන් term name එක term name එක මම ගන්නෙ ඒක සමාන කරනවා අපිට ගන්න කියලා දින එකට ප්‍රස් ටර්ම් එකේදී කියන එකට එදනි මම දා ගන්නවා මේ විදියට එකක් දාගෙන මම මේක එක්සියුට් කරනවා ඒකිනුත් අපි එක්සියුට් කරාට පස්සේ මේ විදියට තමයි එන්නේ අපිට මේකෙන් විතරක් කරලා මදි මෙතනින් අපි තව එකක් මෙතනින් ෆිල්ටර් එකක් දාන්න ඕනේ අපිට කියලා තිබ්බ මෙන්න මේකිනුත් මේකට එන්න ඕනේ ෆිල්ටර් එක අඩුම ලකුණු ගත්ත කෙනාගේ ඩීටේල්ස් ටික තමයි එතකොට අපි හොයන්නේ කියලා තින්නේ එතකොට මම කරන්නේ මෙතනින් ආපෝ n කියලා එකක් දාගෙන n කියලා එකක් දාගෙන ස්ටුඩන්ට් exam mark record කියන ටේබල් එකේ මම mark කියන එක ගන්නවා mark කියන එක අරගෙන මම in කියලා අරගෙන මම මෙතෙන්ට දෙනවා අපේ අර කලින් දාගත්ත කුවරිය එක මේකින් තමයි මම ඊළඟට ෆිල්ටර් කරන්න යන්නේ මේකින් මම ෆිල්ටර් කරාට පස්සේ මේ විදියට එනවා මම මෙතන වැඩිපුර එනවා මේ මේ ලකුණ එක අයින් කර ගන්නවා ඊට පස්සේ අපි බලමු මේ එක්සියුට් කරලා කොහොමද අපිට පෙන්වන්නේ කියලා ඒකෙන් අපිට එක්සියුට් කරලා පස්සේ අපිට මේ විදියට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ යාගේ ඔක්කොම ඩීටේල්ස් ටික එනවා ගත්තු එක්කෙනා අන්තිම ලකුණු ගත්තු එක්කෙනා 75 කියන එක ඊට පස්සේ අපිට මෙතන සියලුම විස්තර ටික ඕනේ කුවට මෙන්න මේ ID කියන්නේ ඕන නැති නිසා මම මෙතනින් ඇස්ට්‍රික්ෂන් එක අයින් කරගෙන මම මට ඕන කරන ටික දෙනවා මම ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ස්ටුඩන්ට් කියන ටේබල් එකේ මට ඕනේ පළවෙනියටම ඉන්ඩෙක්ස් නෝන් එක ඊට පස්සේ මට ඕනේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ප්‍රස් නේම් එක ඊට පස්සේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ලාස්ට් නේම් එක ගන්න මම තව මම ගන්න ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ජෙන්ඩර් එකක් ගන්නවා ඊට පස්සේ මම තව ගන්න ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් කන්ටැක්ට් නවුන් එක ඒකත් අරගෙන ඊට පස්සේ අපිට තව ගන්න තියෙන මේකෙන් මෙතනින් අපිට ගන්න තියෙන ක්ලාස් කියන එකේ ක්ලාස් නේම් එක මම ඒකත් ගන්නවා ක්ලාස් කියන එකෙන් ක්ලාස් කියන ටේබල් එකෙන් ක්ලාස් නේම් එකත් ගන්නවා මම තව මම දා ගන්න මෙතෙන්ට මේකේ තියෙන අපිට තව මෙතනින් ගත්තේ ඒව තිනවා ඒකෙන් මම මෙයාගේ exam mark කියන ටේබල් එකෙන් exam term කියන ටේබල් එකෙන් මම දා ගන්නවා term name එකක් මම ගන්නවා
ඒ විදිහට මට ඕනගෙන ටික මං අරගෙන මම මේක එක්සිකියුට් කරනවා. ඒ විදිහට එක්සිකියුට් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ සම්පූර්ණ නමත් පෙන්වනවා මෙතනින්. ඒ විදිහට අපිට ඕන ඩීටේල්ස් ටික ගන්න පුළුවන්. මේක තමයි අපිට දෙවෙනි ප්‍රශ්නෙට දාගන්න තියෙන කෝරේ එක. එහෙනම් අපි බලමු කොහොමද කියලා. තුන්වෙනි ප්‍රශ්නෙන් අපි ඊළඟට කෝර එක ටයිප් කරගන්නේ මොකද්ද අපිට කියලා දෙන්නේ කියලා. මෙතන අපිට කියලා තින්නේ මෙන්න මේ සෙකන්ඩ් මේකේදී සයන්ස් කියන සබ්ජෙක්ට් එකේ ලකුණු මෙන්න මේ ලොස් මාක් කියන එක අපිට හොයන්නේ කියලා තමයි කියන්නේ. අපි බලමු එහෙනම් ඒක කොහොමද කරන්නේ කියලා. අපි යන් කෝර එක ටයිප් කරගන්න අපේ HDSQL එකට. HDSQL එකට ගිහිල්ලා මං මුලින්ම select asterisk from student exam mark record කියන ටේබල් එකේ සම්පූර්ණ ස්ථිරය ගන්නවා. ඊට පස්සේ මම මේකෙන් join කරනවා. මට ඕනේ පළවෙනියටම ගන්න ඕනේ මේකේ subject කියන ටේබල් එක. subject කියන ටේබල් එක ගන්න මං. ඊට පස්සේ මම මෙතනින් on කියලා දාගෙන student exam mark record කියන ටේබල් එකෙන් ගන්න මං මෙන්න මේ subject id කියන එක. ඒකට තමයි මම සමාන කරන්න යන්නේ subject කියන ටේබල් එක. subject කියන ටේබල් එකේ subject id කියන එක මම දැන් මේක execute කරන මේ විදිහට execute කරලා සෝන් බලා ගන්න පුළුවන් mathematics කියන මේක එකතු වෙලා තියෙන මේ ටේබල් එකට. ඊට පස්සේ මම මෙතනින් තව එකක් අපි join කරගන්න ඕනේ. අපි බලමු ප්‍රශ්න ටික. ප්‍රශ්න කියලා දින අපි දැන් ගත්තා subject එක. exam term එකක් ගන්න ඕනේ මෙතන second term කියලා තියෙන නිසා මම ඊළඟට join කරගන්න exam term කියන table එක. exam term කියන table එක මේ විදිහට අරගෙන ඒකෙ මං ගන්නවා මෙතනින් on කියලා දාගන්නවා. on කියලා දාගෙන student exam mark record කියන table එකේ term කියන id එක අරගෙන ඒකට මම සමාන කරන්න යනවා exam term කියන table එකෙන් term id එක. අපි දැන් ඒකත් execute කරලා බලමු. ඒකත් execute කරලා අවශ්‍ය වුණ බලා ගන්න පුළුවන් මෙතනින් ඒකත් filter වෙලා එනවා අපිට මේ විදිහට දෙකෙන්ම. ඊට පස්සේ මම මේකෙන් where කියලා දාගන්නවා. where කියලා දාගෙන මම මෙතනින් filter කරන්න යනවා පළවෙනියටම subject එක. ඒ කියන්නේ subject කියන table එකකින් ගන්නවා subject name එක. subject name එක අපිට ගන්නයි කියලා තින්නේ. subject name එක අපිට ප්‍රශ්න කියලා තින්නේ මෙන්න මේ science කියන subject එක ගන්නයි කියලා. science කියන subject එක අපි බලමු. තියෙනවා මෙතන තියෙනවා මෙන්න මේ science කියන subject එක. ඒක මම දාගෙන එකින් මම filter කරන මුලින්ම. ඒකෙන් filter කරාට පස්සේ ඕන බලා ගන්න පුළුවන් මෙතනින් record කරන දුනා science කියන ටික ඉදර අපිට පෙන්නන්නේ. ඊට පස්සේ මම තව එකක් දාගන්න end කියලා දාගෙන end කියලා දාගෙන අපි ඊළඟට filter කරන්න ඕන term name එකෙන්. එතකොට මම exam term කියන table එකේ තියෙන term name එක term name එකෙන් මම filter කරනවා. අපිට කියලා තියෙන ප්‍රශ්නේ මොකද්ද බලමු. term එක second term එකේ දී කියලා අපිට කියලා තින්නේ. මම මෙතන second term එකේ දී කියලා දාගන්නවා. දාගෙන මම එතනනුත් මේක execute කරනවා. එතනනුත් මම මේක execute කරලා පස්සේ ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන් මේ විදිහට. මේකට අදාළ අපිට අඩුම ලකුණු තමයි හොයන්නේ කියලා තින්නේ. මම මෙතනින් දාගන්නවා min කියලා. min කියලා දාගෙන ඒකට මම දාගන්නවා student exam mark record කියන ටේබල් එකේ තියෙන mark කියන එක. ඒක මම දාලා මෙතනින් මම දැන් execute කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන අඩුම ලකුණු මේ විදිහට අපිට පේන්නනවා. ඒක තමයි අපිට තුන්වෙනි එකෙන් කරන්නයි කියලා තින්නේ. අපි යන් එහෙනම් ඊළඟ එකෙන් මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා බලන හතරවෙනි එකෙන්. මේකෙන් අපිට කියන්නේ මෙන්න මේ subject එක mathematics වලට අදාළ examination එක මෙන්න මේ date එකේ තියෙන අපිට පිල්ට කරාට පස්සේ එන data ටික ගත්තර පස්සේ එන data ටික ඒගාගේ minimum mark එක හොයන්නේ කියලා තමයි අපිට කියන්නේ. අපි බලමු ඒක කොහොමද කියලා sub query එකකින් type කරගන්නේ. මම මෙතෙන්ට ගිහිල්ලා මුලින්ම select asterisk from
स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड किया ना टेबल लेके आना एक हम मेजर आ रखे ना मैं के एक्सीक्यूट कर लो बोलना अभी तो सॉन्ग पॉइंट अत्तर के बालागन बुलान दिए ला मैं इधर मां एक्सीक्यूट करा डे पास से इलांग डे मां मेरे डे बेया के ल दाला मैं तेरे मां करना सब्जेक्ट किए ने का मैं तेरी मां बेया के ल दा करना इटे पास मां मैं तेरी दा करना बेया के ने का दा कर तेरे पास से मेतनी मांग स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड किए निकेंगे मांग करना सब्जेक्ट आईडी ये निकाल रखे ना इटे पास मांग इनके लिए दागे ना मांग मेक ऐतरे तमाई ज्वाइन करने अन्य इलांग कोरेगा मां मेतने ज्वाइन करने तो पढ़ा केलियन टाइप करेगा ना इसे ला सिलेक्ट किया दागे ना मांग करना सब्जेक्ट की ना टेबल लेगा सब्जेक्ट की ना टेबल लग गाना होने आप ही मितनी सब्जेक्ट की ना टेबल लग आ रहा के ना मेकिंग मांग गाने सब्जेक्ट आईडी क्या ने का इटे पास मां फ्रॉम के लिए दागे ना मांग गानो सब्जेक्ट की ना टेबल ले तो मां पी गाते में तो इंटर इटे पास मां व्याकिल दागे ना मां इलागट सब्जेक्ट की ना टेबल लेकिन सब्जेक्ट की ना टेबल लेकिन मांग गानों ने सब्जेक्ट नेम में का हम इतनी दागन में ही दिया था सब्जेक्ट की ना नेम में का समान कराने तो इन्हें अपने मैथमेटिक्स की ने का था हम यानो सब्जेक्ट की ना टेबल लेकर था सब्जेक्ट की ना टेबल लेकर इसलिए मैंने मैथमेटिक्स की ने का में भी देना मांगा रहा कि ना मैं तो दानो मैं वहाँ इंस्टीट्यूट करने काली मैंने मैं क्या थोड़ा दागन मुली मैं ये दागे ना मंद मेक एक्सीक्यूट करने आने अभी बालू मेक एक्सीक्यूट कार्ड पास अभी तो मत बलागन बुलवां किया ला अभी मेक एक्सीक्यूट कार्ड पास नहीं दिया रोड बलागन बुला मेक रोज कान दास एक टाडू है ना इके ना इतनी मैथमेटिक्स के अंके मूल में फील्ड है वेला थी इन्ने ईट पास अभी मेक एंड के ला दागे ना टर्म में किनो टर्म डेट के नो तभी मेक फील्ड कर नोने मिथनी मंद एंड के दागो एंड के दागे ना स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड की ना टेबल लगे मंगानो टर्म आईडी का आगे ना मंग इनके लिए दाग करनो इनके लिए आगे ना माम में तो नहीं सिलेक्ट कोरिया तो मैं आपको मेकर सब कोरिया की तरफ आए चुके आने माम में तो नहीं सिलेक्ट के लिए दाग है ना मंगाने मेकेट एग्जाम टर्म की ना एग्जाम टर्म की ना टेबल लेकिन टर्म आईडी का इटे पास में हम प्रॉम की लगा ना प्रॉम की लगा के ना एग्जाम टर्म की ना टेबल लेते हैं आप ये लगा तेरी समान में टेबल लेके में दागे ना इटे पास में हम दागा ना व्याकिया लगा के ना एग्जाम टर्म की ना टेबल लेके एग्जाम डेट टेका अभी गानों ने मैंने में दिया था एग्जाम टर्म की ना टेबल अभी तक ये दिन प्रश्न है मैंने में डेट टेक दागा नहीं हाथा इधर हाय किया ने का अब यहाँ ये तो कोटा में के फील्ड टेक गानों ने तैना टा एग्जाम टर्म किया ने के अभी तक गाने ये दिन बड़े डेट टेक तो हमें मैंने में हाथा इधर हाय किया ने का क्या ना मैंने में डेट टेक मैं डेट टेक मांग रहा कि ना ये लम इतनी दागा ना मैं इधर दाला මේකත් මන් දැන් එක්සියුට් කරලා බලන අපිට කොහොමද මෙතනින් ෆිල්ටර් වෙලා පේනවද කියලා බලන්න. එතනින් බලන්න බුණා එතකොට මෙතන රෝ සංඛ්‍යාව 8කට අඩු වෙලා තිනවා. ඒ කියන්නේ මේකනුත් අපිට ෆිල්ටර් වෙලා තින්නේ. ඊළඟට මට ඕනේ මේක ෆිල්ටර් කරන්න මෙන්න මෙතන තියෙන මිනිමම් සංඛ්‍යාව කියන්නේ මේ අඩුම ලකුණ තමයි අපිට මෙතනින් හොයන්න තින්නේ. එතකොට මම මෙතනින් දා ගන්නවා MI මින්කියල දාලා ඒකතුලින් මම දාන්නවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකේ මාක් කියන ටේබල් එක තමයි දාගන්න ඕනේ ඊට පස්සේ මම මේකට නමක් දෙනවා ඇස් කියලා මින් මැතමැටික්ස් කියලා
मैथमेटिक्स කියලා නම දීලා මේක execute කරනවා. එතකොට මෙතන ඕගොල්ලෝ බලාගන්න පුළුවන් නම rename වෙනවා මෙතනින්. ඒ විදිහට මෙතනින් අඩුම ලකුණත් අපිට පේන්නනවා. එතකොට මේකෙන් තමයි අපිට හතර වෙන එක මේ විදිහට කතා කරන්න තියෙන්නේ. අපි බලමු එහෙනම් ඊළඟට පස් වෙන එක මොකද්ද අපිට අහලා තින්නේ කියලා. මේකෙන් අපිට කියන්නේ මේ හතර වෙන එකකින් අපි ලබාගත්තු දත්ත ටිකේම සම්පූර්ණ විස්තර ටික හොයලා දෙන්න කියලා තමයි කියන්නේ අඩුම ලකුණේ එයාගේ නමයි ඒ විදිහට ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් ටික අපිට පෙන්වන්නේ කියලා තමයි මේකෙන් කියන්නේ පස් වෙන එක විදිහට අපි බලමු එහෙනම් කොහොමද කියලා ඒක ටයිප් කරගන්නේ අපි වෙනම ටැබ් එකක් ඕපන් කරගෙන එතන මම මුලින්ම මට ඕන ටේබල් ටික මේ විදිහට ජොයින් කරගන්නවා මම මුලින්ම සිලෙක්ට් asterisk from स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड की टेबल अरगना मे विधि एग्जीक्यूट करें इट पे मैं मेक जॉइन कर मूल्य क्लास के स्टूडेंट की टेबल मम्मी जॉइन के दागना जॉइन के दागना मैं स्टूडेंट की टेबल मेक मूल्यम जॉइन करानी स्टूडेंट की टेबल इट पे मैं वन की दागण उनके दागें मैं स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड की टेबल इंडेक्स नॉन मैं समान करना मैं स्टूडेंट की स्टूडेंट की टेबल के इंडेक्स नॉन नेट वीट मैं एग्जीक्यूट करना मे दिखा एग्जीक्यूट का बड़ा टेबल दिन जॉइंटा तीन वीट पास मैं आप जॉइन के दागेना मैं क्लास की टेबल मेकट जॉइन करना ईट पास मैं ऑन की दागें मैंने मैं स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड की टेबल दिन मैं मे टेबल दिखाने स्टूडेंट की टेबल आप तीन क्लास टेबल तीन क्लास आईडी की मैं गाँव एक मैं समान मैंने क्लास की टेबल क्लास आईडी मन दिखा एक्सक्यूट करना मेगा एक्सक्यूट का बलागन पुलवा मैं क्लास की टेबल मैं तेज जॉइंट दीना हर आप टेबल मैं जॉइन करता इलांट मैं जॉइन करगा मैं तेज सब्जेक्ट की टेबल मम्मी तेन दागन जॉइन के जॉइन के दागना मैं सब्जेक्ट की टेबल मैं जॉइन करगाने से उनकी दागना स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड टेबल दीना सब्जेक्ट आईडी सब्जेक्ट आईडी अरगने समान करना सब्जेक्ट की टेबल दीना सब्जेक्ट आईडी अभी मे कद बल एक्सक्यूट कर पेन्नला मैं पेन्न मैं सब्जेक्ट की नेम दीना मेट जॉइंटा दीना इट अभी मैं तवत् जॉइंट करे अतम एग्जाम टर्म की टेबल मैं जॉइन के दागना जॉइन के दागना एग्जाम टर्म की टेबल मैं अरगना मैं उनकी दागना उनकी अरगना स्टूडेंट एग्जाम मार्क रिकॉर्ड की टेबल दीना टेबल दिन मे टर्म आईडी नगेटे मैं समान एग्जाम टर्म की टेबल दीना टर्म आईडी अभी वाल एक्सक्यूट कल्ला एक्सक्यूट कार्ड वस्तु एग्जाम टर्म की टेबल मट बलागन पुलवा ये जॉइंटा दीनो इट पास आप दंग आप ओण टेबल सीएल टेबल जॉइन करके निबर आई मैं मेतनी मुलिम फिल्टर कराने वेयाकील दागेना वेयाकील दागेना मैं मेतनी फिल्टर करना मैथमेटिक्स की सब्जेक्ट मेतनी फिल्टर करना सब्जेक्ट की टेबल सब्जेक्ट नेम मैथमेटिक्स की मैं गाने मेतन दिन मैथमेटिक्स की एक मैं फिल्टर के बालों फील्ड का बस अला पुलवा मैंने मैं मैथमेटिक्स की अर्धा अतर पेना इट मैं तवते मैं फिल्टर करना एंड की दागना मैं इलांटे फिल्टर करना मैं डेट अभी डेट मैं फिल्टर करें मैं मैं एग्जाम टर्म की टेबल मैं इधर एग्जाम टर्म की टेबल अरगना
ටර්ම් ඩේට් එක මම සමාන කරන්න යන්නේ අපිට කියලා තියෙන එක මෙන්න මේක තමයි අපිට කියලා තින්නේ මෙන්න මේ ඩේට් එක තමයි අපිට කියලා තින්නේ මම මේක අරගෙන කියලා මෙතනින් දා ගන්නවා මේ විදිහට දාගෙන මම මේක එක්සිකියුට් කරනවා මේ විදිහට එක්සිකියුට් කරලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපිට ටර්ම් එකේ ඩේට් එක වෙනවා දාලා ටිකක් මේ විදිහට ෆිල්ටර් වෙනවා ඊට පස්සේ මම ආව මෙතන n කියලා දා ගන්නවා n කියලා දාගෙන අපිට මේකේ ගන්න තිබ්බේ අඩුම ලකුණ තින කෙනාගේ ඩීටේල්ස් ටික තමයි හොයන්න තිබ්බේ එතකොට මම මේ දින මගේ කලින් කුවරේ එක මම ඒකට හදාගත්තා මම මේක මේ විදිහට අරගන්නවා මේ කුවරේ එක මෙතනින් අරගෙන මම ඒක දානවා මෙතනින් ස්ටුඩන්ට් exam mark record කියන ටේබල් එකෙන් mark කියන එකට මම in කියලා දාගෙන සබ් කුවරයක් විදිහට මේක දෙන්න යන්නේ මේ විදිහට දීලා මම මේක දෙනවා අපේ කුවරේ එක මේ විදිහට දෙනවා ඊට පස්සේ මම දැන් මේක execute කරලා ඔයාලට පෙන්නන්න මේ විදිහට execute කරලා පස්සේ අදාළ එක්කෙනාගේ සම්පූර්ණම details ටික මෙතෙන්ට එනවා ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ අඩුම ලකුණයි සේරම මම දැන් මේ අන්තිමන කරන්න යන්නේ මේකේ මෙන්න මේ ID නම නම් අපිට ඕන නැහැ අපිට ඕනේ මෙයාගේ විස්තර ටික මේ විදිහේ මෙන්න මේ ටික තමයි මේ ID ගන්නේ ඕන නැති නිසා මම මට ඕන කොලම් ටික විතරක් මේ විදිහට තෝරනවා මම මුලින්ම තෝරන student කියන ටේබල් එකෙන් ඉන්ඩෙක්ස් නෝන් එක ඊට පස්සේ ආපහු ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ෆස්ට් නේම් එක ආපහු ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් මම තෝරන්නේ ලාස්ට් නේම් එක තව මම ගන්නවා ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් ජෙන්ඩර් එක තව ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ කන්ටැක්ට් නම්බර් කියන එක මම තව ගන්නවා මෙතනින් ක්ලාස් කියන එකෙන් ක්ලාස් කියන එකෙන් ක්ලාස් කියන ටේබල් එකෙන් ක්ලාස් නේම් එකක් ගන්නවා මම අපි මෙතනින් ක්ලාස් කියන ටේබල් එක මේකට ජොයින් කරලා දෙන නිසා ගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු තව අපිට ගන්න පුළුවන් මෙතන exam term කියන ටේබල් එකෙන් exam term කියන ටේබල් එකෙන් අපිට ගන්න පුළුවන් මෙතන අපි ජොයින් කරලා දිනවනේ එතන exam term කියන ටේබල් එක. එතකොට අපි ගමු මේකෙන් exam term කියන එකෙන් term name එක ගමු අපි. term name එක අරගෙන අපි වලොම් මේක execute කළා. මේක execute කරලා සවිය term name එකත් මේ විදිහට අදාළ දත්ත ටික පේනවා. අපි මෙතනින් ගමු අහොත් ටර්ම් ඩේට් එකක් ගමු අපි exam term කියන ටේබල් එකෙන් ටර්ම් ඩේට් එක ටර්ම් ඩේට් එකත් මම මේ විදිහට අරගත්තා අපි බලමු තව මොනවද අපිට මේකෙන් ගන්න තියෙන්නේ කියලා මේක මම දැනට මෙතනින් execute කරනවා execute කරාට පස්සේ පොඩි error එකක් වෙන අපි බලමු මොකක්ද මෙතනින් කියන්නේ කියලා මෙතනින් අපිට පෙන්නන්නේ මෙන්න මේ මේකින් වැරදි කියන එක තමයි මෙන්න මේ date කියලා අපි දාගත්ත එක අපි අතින්ම අරගෙන ආයලා දාගමු ඒක මෙතනින් මම දාගන්නේ exam date කියන එක exam date කියන එක මේ විදිහට මම දාගන්නවා ඊට පස්සේ මම මෙතෙන්ට තව join කරන subject කියන එකෙන් සබ්ජෙක්ට් කියන ටේබල් එකෙන් සබ්ජෙක්ට් නේම් එකත් මේ විදිහට මම ගන්නවා අපි දැන් බලමු මේක එක්සිකියුට් කළා මේ විදිහට එක්සිකියුට් කරලා ඔස්සේ අපිට සම්පූර්ණ ඕන දත්ත ටික විතර බලා ගන්න පුළුවන් මේ විදිහට මේක තමයි අපිට එතකොට 23 වෙනි ප්‍රශ්නෙන් ටයිප් කරගන්න දීලා තියෙන කෝරේ ටික හදාගෙන තින්නේ අපි එහෙනම් නැවත ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු